මහවැලේ බී කලාපයේ නෙළුම් වැව ගොවීනුත් වී වගාවට වැළඳී ඇති කොළ කහවීමේ රෝගයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. කනකර උකස්කර මෙවර යලකන්නේ වී වගාව සිදු කළත් ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය නිසා වගා භූමි විනාශ වී ඇති බවයි ගොවීන් චෝදනා කරන්නේ. රජින් ලබා දුන් රසායනික පොහොර භාවිත කරන නිසා ඔවුන්ට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදු වූ බව ගොවීන් පවසනවා. කඩිනමින් රජයේ මැදිහත් වී වන්දි මුදලක් ලබා දෙන ලෙසයි ඔවුන් වගකිව යුතු බලධාරීන්ගෙන් එල්ලා සිටින්නේ. කොච්චර පොහොර ගැහුවත් තෙල් ගැහුවත් මේක කිසිම ප්‍රතිඵලයක් අපිට පෙන්වන්නේ නැහැ. කුචකර්ම නිලධාරියෙන්නෙත් නැහැ වෙනත් තැනකින් අපිට ඇවිල්ලා කියන්නෙත් නැහැ. මෙම් බන් මහත්තයා අපේ ගොවිතන්ට වෙලා තියෙන දේ මේකන්නේ අපිට රජයෙන් දීපු රසායනික පොහොර ගැහුවල පස්ස තමයි මේ දේ උනේ. අපිට ගියකන්නේ මේ හදාගත්තු කොම්පෝස්ට් අනම්මනම් දාලා සාමාන්‍ය ආදායමක් කර ගත්ත ගෑනු දරුවන්ට කැඳ ටික හරි බොන්න මේකන්නේ අපිට දීපු රසායනික පොහොර දීපු හැම කුඹරක් ගහපු හැම කුඹරකම මේ මේ විනාශපත් වෙලා තියෙනවා. යායෙන් බාගේ විතර මේ මේ ලෙඩේ හැදිලා තියෙනවා. තමන්ගේ කණ්ඩ තියෙන වීතික විකුණගෙන තමයි මේකට දැන්ට තෙල් පොහොර ගහලා තියෙන්නේ. අජේ බලධාරින්ගෙන් ජනාධිපති ගගමැතිගෙන් අපි ඉල්ලන්නේ මෙයාට වන්දියක් දීලා අපි මේ ගොවිතැනෙන් අපි නිදහස් කරලා අපිට වන්දියක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. අත මේ ගොවිතැනට අපි මේ වෙනකොට ලස්ස 3කට ආසන්න වියදම් කරලා තියෙනවා. මේ සැරේ වී කිලෝ 1000ක්ව 500ක්ව ගන්න පුළුවන් වෙයි කියලා හිතා ගන්න බෑ අපිට. මෙලෙව දෙයක් නෑ මේ ගා හැදෙන්නේ නෑ මේකට මේ කිසිම බෙහෙතකුත් නෑ කොච්චර ගැහුවත් වැඩකුත් නෑ. අපි පී දෙන්නෙත් නෑ මේවා. බැයිනම් මේ ආණ්ඩුකරණ බැයිනම් අත්‍තරම දමාගාල යන්න යන්න ගිහිල්ලා මේ කරන්න පුළුවන් මිනිකුට මේක දෙන්න. ඔය බලධාරි පාර්ලිමේන්තුවේ වැඳපෙන හරට්ට කියන්නේ තොපි ඇවිල්ලා මේ බලපියව බල්ල මේ ගොවියන්ට සාධාරණ කිතු කරපියව කියලා මේ මුන්ට කියන්නේ. තොපි ආයේ මේ කාලකන්නේ දේශපාලනත්ව මේ ලංකාවේ නම් උපදින්න එපා මනුස්ස ආත්මයක තොපි උපදින්න එපා. උපදිනොත් තොපි දේශපාලනය කරනවා. ඒ හින්දා තොපි යලි යලිත් නම් උපදින්න එපා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.